യഥാർത്ഥ യഥാർത്ഥ රංගන මම්මේ කල්පනා කරේ මේ කාලේ හරි පුදුමයිනේ ඇයි එහෙම කියන්නේ කියලා අහන්න නේද ඔයාම කියලා තියෙන වම් ප්‍රශ්නල උත්තරේ දෙන්නකෝ එන නෑ නෑ මං එහෙම කිව්වේ නෑ දැන් මං නිකන් කල්පනා කරා මේ දැන් මේ සතියේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතුව මං දැන් ඔය කාලෙන් කාලෙට එක එක රැලි එනවනේ දැන් කාලෙන් කාලෙට නේ ඕවෙන්නේ කාලේ කොච්චර මිනිස්සුන්ට එක එක බලපෑම් ඇල්ල ගන්නවද සහ මේ මිනිස්සුදුල මේ එක එක රැලිනේ හිතා ගන්න බෑ එක එක කාලෙට එක එක ඒවා අපි හිතන්නේ ඒ කාලෙට වාව් මේක නම් ෂෝයි දැන් ඉස්සරහට මේක දිගටම තියෙයි අර එහෙම එකක් නේ අන්න එහෙමනේ හිතන්නේ ඒ හින්දම අද අපි මේ රැල්ල ගැන කතා කරන්න හැදුවා මොකක්ද මේ රැල්ල මේ රැල්ල ඇවිල්ලා දැන්ට අවුරුදු කීපයක් වෙනවා අවුරුදු දෙක තුනක ඉතිහාසයේ රටේ හැමතැනකම අවධානය ලක්වෙච්ච මේ රැල්ල තමයි මාර්ගවල නැත්තම් පොදු ස්ථානවල බොහෝ දුරට බිත්තිවල කරන ලද සිතුවම් නැත්තම් චිත්‍ර ඇඳීමේ කලාව සමාජගත වීමේ රැල්ල දැන් ඒ රැල්ල දිගින් දිගටම ගිහිල්ලා එකපාරටම අතරමඟදී ඒ රැල්ල එන්නේ නැති එක නැති වුණා. ඒ කියන්නේ එන එක නැති වුණා රංගන. දැන් ඕක අපිට පොඩ්ඩක් මතක් වුණා. දැන් මේ කාලේ මෙහෙම එකක් තිබුණා. දැන් ඒක නැහනේ. අපි හොයන්න ගත්ත මේක මොකදුනේ? මේකේ යථාර්ථය මොකක්ද කියලා. ඒ නිසා ඊයේ දවසේම අපි ඔබට අදහස් ඉදිරිපත් කරන්න පෝස්ට් එකක් දාලා තියෙනවා නිතිෆින් බැලුම් ගල Facebook පිටුවේ. ඉතින් ඒකට අදහස් කියන්නත් ඔබට අවස්ථාව තියෙනවා කියලා පළවෙනියෙන් මතක් කරලා අපි පොඩ්ඩක් අහලිමු ජනතාවගේ අදහස මේ ගැන මොකක්ද කියලා. ट्रेन दिल्ली होंगे रंगन रेलगन गहगन इनको इक पाट आई मत गहगन गहगन आबटा वेगे मान वेगे अतिमुनि जनता प्रश्न हनवाने अतर अभी अहुअ देहम रेल अखावा चित्र वल्ट मोक दुने दंगेमेंदिया काले कपे रटे मिनसुक पारटम पारे तापोल चित्र निनगत्ता बित्तिवल चित्र निनगत्ता बसोल्टोल चित्र निनगत्ता दे मेदवसल कट्टी चित्र निनवद मेदवसल कट्टी चित्र निनने मको देख रल्लक विदियट तमाय आवे मिचर काल तिविच नेती एगोल्लोंगे बलापरत्वक इष्ट वुना वगे एक पाट पिबिदीमक वगे समार विट पसुपस बलवैमक तियेन्नत एती नमुत कोमार बो काल पवतिन्न वेरे वुना रल्लट रल्ल कीने वा इतिन काल तियेन्ने तियेन्नेत नै ने रल्ल वगे बिंदी बिंदी यनवने नमुत एक දිගට ගෙනියන්න තිබුණා දැන් පහුගිය කොරෝනා කාලේ ඕනතරම් මිනිස්සුන්ට ඒ ඔය කරපු කණ්ඩායම් වලට සම්සි සමාගම් වලට ඕනතරම් විවේක කාලය තිබුණා ඕකෝ ඒ කවුරුවක්වත් මේ එහෙම චිත්‍ර අඳින්න පෙළඹුණේ නැහනේ දැන් ඉතින් මේ චිත්‍ර වලට බොහෝ දුරට අපිට පාර යනකොට පේන්න තියෙන චිත්‍ර වල ඒ චිත්‍ර වලට උඩින් පෝස්ටර් ගහලා ඉතින් ඒ චිත්‍ර ඇඳපු අයවත් එකට නැහනේ කිසියම් පිළියමක් කරන්න කල්පනාවක් දැංගමාලි පුංචි දරුවෙක් හරි අපි කැමති චිත්‍රයක් කනල පුතේ ලස්සනට අඳින්න චිත්‍රේ. ඉතින් ඒකෙන් මේ දරුවාගේ කලා හැකියාව වැඩි කරනා වගේම දැන් මේ එළියේ බිත්තියක් ඇතුළ නැත්තම් පොදුවේ ජනතාව ගැවසෙන තැනක චිත්‍රයක් ඇඳහම් පස්සේ මේ කැටතනක් ලස්සන කිරීම චිත්‍රයේ තුල වෙන්න පුළුවන්. එහෙනම් තන් තියෙන ලස්සන තවත් වැඩි කිරීම වෙන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ඕකෙන් මොකක්ද?
දැන් ඔය චිත්‍ර ඇඳිල්ලත් ඇවිල්ලා ටෙලි නාට්‍ය වල රැල්ල දෙනවා වගේ තමයි ස්කෝල රැල්ල අර රැල්ල මේ රැල්ල හසුන් රැලි ඔය එක එක රැලි එනවා. ඒතර ඕකත් ඇවිල්ලා ඕක රැල්ලට ආවම කියලා කියන්නේ බෑ චිත්‍ර ඇඳිල්ල. ඕක ඇවිල්ලා මේ දේශපාලන උපක්‍රමයක්. ඕක මාකටිං. මොකද දැන් ඕක උතන දිනේ දැන් මේ කවුරු හරි දාලා මේ අඳිනෝ චිත්‍ර ටික. ඒ කියන්නේ නිකන් මේක දැන් අඳනම ඕක අනිවාර්යෙන් අපේ මිනිස්සු රැල්ලට ගෙනිනවා කියලා දන්නවා. අරේ ඇඳ අපිත් අඳිනවා. ඒ කියන්නේ පෙන්වනවා මේ මෙහා ජනාධිපතිවරණෙන් දිනුවෙන් පස්සේ රටේ මිනිස්සු පුදුම පිපිදීමකින් ඉන්නේ. නීතිය ක්‍රියාත්මක වේ පාස්කුරු හරිය උංග දැන් ඉල්ලයි මහ බැංකුවේ උංග ටික ඉල්ලයි දැන් යයි හිරේ වැඩේ හරි දීපල රාජසන්ත කරයි හරි හරි ඔක්කොම කණ්ඩාම්බේ බොන්නම්බේ ණය ගෙවයි දැන් අපි නිදාසන්නේ මේ වගේ ආකල්පයක් ආව මිනිසුන්ට ඒ ආකල්ප මිනිසුන්ට බලෙන් දුන්නා චිත්‍රාන්දලා ඒතොර මිනි මේක ලැදින තරුණ තරුණ ප්‍රජාව ඉතින් මේක ගන්නව වැළඳ ගන්නව සාමාන්‍යයෙන් දැන් ওই ගීත රැල්ල වගේ තමයි මල් රැල්ල ඒ වගේ ඔය ඒකත් ඒ රැල්ලකට ගියා චිත්‍රාන්දිල්ල දැන් මට පේන්නේ නම් ඒක තමයි කතන්දරේ ඕක තනිකරම දේශපාලන වශයෙන් ගිනාපු ප්‍රොපගැන්ඩ එකක් ප්‍රචාරණ ව්‍යාපාරයක් ජනතාවට තියෙන එක එක අදහස්නේ දැන් අපිට කතා කරපු ওই ජනතාව වගේම අපිට මැසේජ් කරලා අපි යාළටත් ආයි කතා කරා ඒ අතරේ අපි මේ ඊයේ දවසේ නෙතෙෆෙන් බැලුම් ගල Facebook පිටුවේ post එකක් දානවා රැල්ලට ඇඳපු චිත්‍රවලට මොකද උනේ කියලා ඒකට මේ රංගන මේ විවිධාකාර වූ අදහස් ඇවිල්ලා තියෙනවා අදහස් කීපයක් කියමු ඔව් අපි කියමු සත්සර රසාංජන කියනවා රැල්ල යට ගියා චිත්‍ර බල්ලට ගියා ඇඳපුන් අයාලේ ගියා මේ එක එක ජනතාවට තියෙන විවිධ අදහස්නේ ඒ අතරෙම ලහිරු සඳ කැලුම් කියනවා මොන රැල්ල ආවත් ටික දවසයි ඒ වගේම මේ ආරි පතිරණ මහත්මයා කියනවා රැල්ල කැලේට ගිහින් ධම්මික දසනායක කියනවා අපි නම් හිතුවේ ඒ ඇඳපු විදිහට පාරායින්නේ තියෙන ගෙවල් වල බිත්ති වලත් අඳේ කියලා අන්තිමට ගොඩක් තැන් වල ඉතිරි උනේ බාගෙට ඇඳපු චිත්‍ර විතරයි හිස් තීන්තටි තින් ටිකකුත් ඉතුරු වුණා. එහෙමත් කියනවා. ඒ අතරේ විදුර වික්‍රමවර්ධන කියනවා හෙට අහලා කිව්වොත් මදිද? ඒ කියන්නේ අදනි කියන්න ඕන. අපි එයාට අවස්ථාව දෙමු නේද? ඊයේ පළ කරපු අදහසක් තමයි ඒ. දැන් අමාලේ මේ චිත්‍ර ඇඳීමේ කලාව තුළ දැන් දැනගෙන ඇඳපු කට්ටියත් නොදැන ඇඳපු කට්ටියත් ආසාවට ඇඳපු කට්ටියත් ලොකු උනන්දුවක් තිබුණා ඒ කාලේ. ඒ කාලේ මේ කලාව නැත්නම් චිත්‍රයක තියෙන මූලික විෂය කරුණු පිළිබඳව අවබෝධයක් නැති වුණත් මේ බිත්තිය ලස්සන කරන්න පාට පාට තීන්ත ටිකක් හරි ගාලා ඒකෙන් මොකක් හරි කලාත්මක බවක් ගේන්න උත්සාහ කරපුවා හිටියා. හැබැයි ඒ කරපු ලස්සන හෝ කරපු උත්සාහය අද මේ අවුරුදු දෙකක් තුනක් ගත වෙලා තියෙන තැනදී මොනවද වෙලා තියෙන්නේ? හැමෝම එක දිගට තාප්පුවල චිත්‍ර අඳින්න ගත්ත නේද? දැන් මොකද්ද ඒකට වෙලා තියෙන්නේ? ඕ ලංකාවේ කාලයක් තිබ්බා අලෝබු පෝස්ටර් ගලවලා තාප්පු සුද්ධ කරලා ලස්සන චිත්‍ර ඇඳලා මේ තාප්පු ලස්සන කරලා ලංකාව ලස්සන කරන දේ. දැනුත් ඒ මිනිස්සු ඒ විදිහටම චිත්‍ර අඳිනවද? දැන් නම් ඒක දකින්න ලැබෙනවා හරි අඩුයි අඩුයි කියන්නේ නැති තරක්. ඒක රැල්ලක් වගේ ආපු දෙයක් ඉඳලා හැමෝම මේ කාලේ එක කැපවීමෙන් කරා නමුත් දැන් නම් ඒක දකින්න දින ප්‍රවණතාවේ හරි අඩුයි. පෝස්ටර් සංස්කෘතිය යට ගියා කියන හොඳ දේ නම් තියෙනවා. මොකද හැමතැනම කලින් පෝස්ටර් තිබ්බ පෝස්ටර් ගැලි දැන තැන එල්ලි එල්ලි. දැන් ඒක හරි අඩුයි. කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ලස්සනට චිත්‍ර ඇඳලා ලංකාව ලස්සන කරා. දැන් නම් ඇත්තටම මේ චිත්‍ර අඳිනවා දකින්න හරි අඩුයි. මම නම් දකින්න එක රැල්ලක් වගේ ඇවිල්ලා රැල්ලක් වගේම ගියා කියන එක. නමුත් ඒක අර රැල්ලට යන්න නැතුව තමන්ගේ හැඟීමෙන්ම කරපු මිනිස්සු තාමත් මම දකින්න රට ලස්සන කරන්න කැප වෙනවා. ඉතින් එහෙම මිනිස්සු කීප දෙනෙක් කැරෙන්න දැන් නම් ඇත්තටම අලංකාර බොහොම අර්ථවත් චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඒ තාප්පේ. හැබැයි තාප්පෙන් ඇතුලේ තියෙන ස්ථානේ සිද්ධ වෙන්නේ ඊට වඩා ආයතාම දෙයක්. ඒ කියන්නේ ඇතුලේ තියෙන හොර වැඩේ වහගන්න එළියේ තියෙන සුන්දර බව ලස්සන බව නැත්නම් නැති අලංකාරයක් වෙන්නන්න සමහර අය උත්සාහ කරලා දැන් ඒ තිබිච්ච අලංකාරයක් නැති වෙලා දැන් මේ චිත්‍ර දුර්වර්ණ වෙලා. මොකද මේ චිත්‍රයක් අඳිනකොට ඒ අඳින විෂය පිළිබඳව අධ්‍යයනය කළ උදවිය දන්නවා මේ එලි පහනේ චිත්‍රයක් අඳනකොට මේක අවුවට වැස්සට පින්නට මේ විවිධ කාරණාවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ තින්ත වර්ගයේ මේ අදාළ ස්ථානය හොඳයිද පාවිච්චි කරන්න? මෙතන මේ බිත්තිය හෝ මේ ස්ථානයේ චිත්‍රයක් ඇඳීම සුදුසුද නොසුදුසුද? මේ අඳිනකොට මොන වගේ අමුද්‍රව්‍යද පාවිච්චි කරන්න? මේ පාවිච්චි කරන තින්ත වර්ගය මොකක්ද? මෙතනදී යොදන වර්ණ මොන වගේ දේවල්? මෙන්න විද්‍යාත්මක සහ න්‍යායාත්මක කරුණු ගණනාවක් චිත්‍රකලාව ඇතුළේ තියෙනවා. හැබැයි ওই හැම බිත්තියකම හැම තාප්පකම ඇදිච්ච චිත්‍රවල ඒ දේවල් තිබුණාද? හැබැයි එහෙම තිබුණත් අද වෙනකොට ඒවට මොකද වෙලා තියෙන්නේ? ඇඳපු චිත්‍ර ටික නම් තියෙනවා. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මම දැකපු ඒවා මේ දැන් අඳින්නේ නැහැ නේ. ඉතින් ඒක අර එක එක කාලෙන් කාලෙට එන රැල්ලක් නේ. ඉතින් ඒ ටික ඒ කාලේ හැම ටවුන් එකේම ඇඳා. දැන් ඒවා කිසිම දෙයක් නැහැ. හැබැයි ඇඳපු චිත්‍ර ටික මම දැකපු තැන්වල චිත්‍ර ටික නම් හොඳටම තියෙනවා. එහෙම ලොකු අවුලක් වෙලා නැහැ. දැන් මොකද්ද ඒකට වෙලා තියෙන්නේ? ඒක මෙහෙම නේද, අපේ රටේ කාලෙන් කාලෙට එක එක රැලි එනවානේ සෝෂල් මීඩියා වල. කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ඉතින් එහෙම එහෙම ඒක එක රැලි එනවා. ඉතින් ඕකත් එහෙම ආපු රැල්ලක් තමයි ඔය ලංකාව පුරාම ගියේ. ඉතින් දැන් ඉතින් ඒක නතර වෙලා තියෙන මොකද මේ කාලේ කොහොමද කරන්නේ?
මිනිස්සුන් චිත්‍ර අඳිනවට වඩා වැඩ තියෙනවනේ. හැබැයි ඒ කාලේ ඔහොම කතාවක් කිව්ව නෑ. ඒ කාලේ මිනිස්සුන් වැඩේ වුණේ චිත්‍ර අඳින එක. දැන් කියන්නේ ඕවට වඩා වැඩ තියෙනවනේ දැන් කියලා. ඉතින් එහෙම තමයි කාලෙන් කාලෙට මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් එක එක වැඩ වෙනවා. දැන් නම් චිත්‍ර අඳින්නේ නෑ කොහෙවත්. කාලෙන් කාලෙට මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවා. මේ ඉන්න එක එක රැලි වෙනස් වෙනවා. ඉතින් මේ ගැන තමයි අපිට හොයන්න ඕනේ. අපි මේ ගැන මේක හොඳද නරකද කියන එක නෙමෙයි. අපි මොන් මේ කියන්නේ චිත්‍ර අඳින එක අපි ඇගේම ලක් කරලා අරංගන. ඒක හොඳ වැඩක් නේ. අර තන තන අර ජරාවට පෝස්ටර් එලිලා වැටිලා ඒ කියන්නේ බාගෙට පෝස්ටර් ඉදලා දාලා ඒ වයි උඩින් තව මොන හරි කළු තීන්ත වලින් ලියලා එහෙම තියනවට වඩා අපේ රට ලස්සනයි මේ වැඩේ කරොත්. හැබැයි වැඩේ තියන්නේ ඒක අර පිළිවෙලක් තියෙන්න ඕන සහ මේක දිගටම තියනවා නම් තව හොඳයි කියන එක හිතුනේ. ඒ හින්දා තමයි අපි බැලුවේ මේ චිත්‍ර ඇඳපු එකට මොකද වුනේ කියලා. देशपालने යන තාප්පෙ ලස්සන චිත්‍ර තිනෝ කියලා පෙන්වන්න මං හිතන්නේ හිතෙන්නේ නැති ඒක නිසා කවුරු හරි ලව්වා කෙනෙක් ඇඳා අඳින එක බලාගෙන තව කෙනෙක් ඇඳා ඒ අයව ටීවී එකේ පෙන්වනකොට ඒ අයට ආසයි තුනා ඒගොල්ලොත් ඇඳගෙන ගියා තියන අය නැති අය හැමෝම හැකියාව තිබුණා නැතා හැමෝම කරා අදාළ ඒවත් කරා නැති ඒවත් කරා ඔහේ ඇඳගෙන ගියා ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ අනිත් දේවල් වගේ ඒක සද්දයක්වත් දැන් නැතො නැවතිලා ගියා දැන් අමාලි කිසියම් නිර්මාණයක් කළොත් එහෙම නොහරි ඉදිකිරීමක් කළොත් ඒක නඩත්තු කරන්නට ඕනේ. දැන් හිතමුකෝ දැන් එක පිටියක චිත්‍රය ඇන්දේ මම ඇඳපු චිත්‍රයක් තියෙන්නේ. දැන් මම මේ ශේෂ්ත්‍රය ඉදලා නැත්තම් මම මේ ගමෙන් වෙනත් තැනකට පදිංචියට යනවා. නැත්තම් මම මාව හොයාගන්න නැද චිත්‍රය ඇන්දා මගේ ගාස්තු මම ගත්තා. මම කොන්ත්‍රාත් එකක් නේ බාරගන්නේ මම චිත්‍රය ඇඳින්න. චිත්‍රය ඇන්දා කොන්ත්‍රාත් එක බාරගත්ත ගාණ ඉවරයි. හැබැයි මේක අවුරුද්දකින් අවුරුදු දෙකකින් තුනකින් පහකින් කාල සීමාවකින් මේ චිත්‍රය නඩත්තු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ බාහිර පරිසරය ඇදපු චිත්‍රය එහෙම නඩත්තු නොකරොත් එහෙම මේක දුර්වර්ණ වෙලා ඒකට ඒ කලින් තිබ්බ තැනටම වඩා තවත් අවලස්සන වෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මම මාව හොයාගන්න බැහැ කිව්ව දැන් කොන්ත්‍රාත් එකේ මුදල ගත්තා ගියා. දැන් ඉස්සලා කලින් අර ස්පොන්සර් කරපු නැත්තම් අර අනුග්‍රාහක දායකත්වය ලබා දීපු උදවියක් නැහැ. නැවත මේ චිත්‍රය ප්‍රතිසංස්කරණය කරන්න හෝ නඩත්තු කරන්න මුදල් වියදම් කරන්න නැහැ. ඒතකොට ඇඳපු කලාශිල්පියා මම. මේ මම ඇඳපු චිත්‍රය දැන් මාව හොයාගන්න නැති වෙච්ච තනමාලි. දැන් තවත් කෙනෙක් ඇවිල්ලා මේ චිත්‍රයේ තියෙන අඩලුහුඩුකම් මකන්න යන්නේ නැහැ සාමාන්‍ය ක්‍රමවේදෙ. එහෙම හදන්න තමයි මොකද එක් එක් චිත්‍රයකට ආවේණික ක්‍රමයක් පාවිච්චි කරන්නේ. මම නම් කලාශිල්පියා. මගේ චිත්‍රය මගේ නිර්මාණයට තව කෙනෙක් ඇවිල්ලා අත ගහන්න යන්නෙත් නැහැ. තවත් කෙනෙක් එහෙම අතපොල ඒක අලුත්තරියා කරන්න යන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදෙ වෙන්නේ. ඉතින් ඒ නිසා කවුරුත් නඩත්තු කරන්නේ නැති වුණාට පස්සේ කාලයක් යනකොට වෙලා තියෙන්නේ මේක තමයි. රැල්ල හැදෙන්නේ සෝෂල් මීඩියා හරහා, රැල්ල නැති වෙන්නේ සෝෂල් මීඩියා හරහා. කවුරු රැල්ල ඇදගෙන යන්න ට්‍රයි කරත් වැඩක් නැහැ. අවධානය දෙන ජනතාව ඒක ගැන හොයන්නේ නැත්නම් ඒක තවදුරටත් රැල්ලක් නෙමෙයි. රටේ ජනතාව මේ විදිහට එක දෙයක් පටන්ගෙන එක පාරටම ඩොග් ගාලා අතාරින එක ගැන හොඳ වුණත් නරක වුණත් රැලි කියන දෙයට මම පෞද්ගලිකව කැමති නැහැ. ඒක රැල්ල වලට මම කැමති නැහැ. ඒකෙන් හොඳක් වෙනවා ඇති. ඒකට මම මගේ ඔපිනියන් එක හැටියට ඒක ටිකක් අවුස්සන එකයි. ඒකෙන් ටික ඇවිස්සීමක් තමයි වෙන්නේ. ඇවිස්සීමක් වෙනවා සහ තව නිකන් තරංගයක් ඇති කරන ඒ වගේ දෙයක් වෙනවා. මේම ඉතින් හොඳ වැඩ හොඳ රැලි තියෙනවා ඉතින් දැන් ඔය චිත්‍ර ඇඳපු රැල්ල හොඳයි. ඔය විදියටම පාරේ කුණු දාන්නේ නැති රැල්ලක් එනවා නම් ඒකත් හොඳයි. සමාජ ජාලා භාවිතය අඩු කරලා පොතක් පතක් කියවනවා නම් අන්න ඒ රැල්ල හොඳයි. එතකොට පාරේ කුණු දාන්න නැතුව යනවා නම් අන්න ඒව රැල්ලක් හැදෙනවා නම් අන්න ඒ වගේ රැලි හොඳයි. ඒ වගේ රැලි හොඳ වෙන කියන්නේ ඒ වගේ දේවල් රැලි වෙන තරමට හොඳයි. තව රැලි නොවිය යුතු දේවල් රැල්ල ऑक्सीजन දෙනවනේ අන්න ඒ වගේ හොඳ පැත්තක් තියෙනවා ඉතින් ඒ වගේව කරනවා නම් ඉතින් හොඳයි
ඔබටත් පුළුවන්කම තියෙනවා නිතරම බැලුම්ගල Facebook පිටුවට ඇවිල්ලා ඔබේ අදහස කියන්න ඔබට ඇත්ත විවිධාකාර අදහස් මීට පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් කෙසේ හෝ අපි ඔබට අවස්ථාව දීලා තියෙනවා මේ ඇඳපු චිත්‍රවලට මොකද වුනේ ඒ රැල්ලට මොකද වුනේ කියන අදහස කියන්න එන නිතරම බැලුම්ගල Facebook පිටුවට ඇවිත් කමෙන්ට් කරන්න වැඩක් වැඩේ විදියට කරනනම් අන්න එහෙම ඉන්න තිබ්බා මේක හොඳයි ඔය ආපුර ඇවිල්ලා කියන කිසි තේමාවක් නැහැ රැල්ලක් නැහැ කියලා නම් මම කියදී කියන්නේ ඒක කිසි වැදගැම්මක් නැහැ ඒ ඇඳිල්ල තිත් ඇඳිල්ල හොඳයි නමුත් ඒ ඇඳපු ඇඳිල්ල වැදගැම්මක් නැහැ ඉක්කෝ කල්පනාවක් කරන්නේ නැහැ මිනිස්සු යන්නේ කොහෙද මල්ලේපොල් ඉන්නේ කොහෙද දන්නේ නැහැ කියන්නේ මොනවද දන්නේ නැහැ කරන්න ඕන නොකරන්න ඕන මොනවද දන්නේ නැහැ නොකර යුතු දේත් කරනවා කරන්න ඕන දේත් කරනවා ඒක යුතු දේ භාගයක් කරලා නවත්තර නොකර යුතු දේ කරන ඒ වගේ ටිකක් අර අඤ්ඤ කොරස් ගතියක් තමයි තියෙන්නේ ඒ කියන්නේ කිසිම මේ මොලේ නිකන් මිසුන් පැටලිලා වගේ ඉන්නේ ඔය කරන දේවල් වලින් මට නම් තේරෙන්නේ ඒක නැත්තයි ටික හොඳ පරිකල්පනයකින් කරා නම් ඒක සාර්ථක දෙයක් නෑ අකණ්ඩව කරගෙන යන්න එපේ එහෙම කරගෙන යන තු මග දිනවත්තල දැන් ඕක දැකලා දිනවා කොච්චරත් ඔය චිත් භාගේ නැදලා මූණ ඇඳලා දිනවා නහය දිනවා කටයි කන් දෙකයි කොණ්ඩේ මුකුත් නැහැ හැබැයි ඉන්නේ සැකිල්ලක් ගහලා දිනවා දැන් ඒ වගේ ගිහිල්ලා ඔය නැවතිලා තින්නේ ඉතින් ඒ හින්දානේ කරන දේ හරියට දින් බොහොම සීරු මාරුවට කල්පනා කරලා මේ තමම් කරන්න මොකද්ද කියන එක දැනගෙන උන කරන්න ඒක නිකන් මේ වහල් භාවෙන් කලාව මේ ගෙනියලා වැඩක් නැහැ කියන එක තමයි මගේ අදහස දැනට අවුරුදු දෙක තුනකට කලින් ලංකාව පුරාම රැල්ලක් විදිහට ගියා මේ පොදු ස්ථානවල බිත්තිවල තාප්පවල ඒව ලස්සන කරන්න එක එක ආකාරයේ සිතුවම් මැන්දා ඒ අඳපු සිතුවම් අඳින්න හේතු වුණේ මේ පරිසරය අපවිත්‍ර වෙලා තිබුණා පෝස්ටර් ගහලා වෙනත් අකුරු ලියලා අපවිත්‍ර වෙලා තිබ්බ දියසෙවල බඳිලා තිබිච්ච බිත්ති තාප්ප තමයි ඒ විදිහට හැඩ වුණේ. හැබැයි ඒ හැඩ වෙච්ච චිත්‍ර ඒ පරිසරය ලස්සන කරන්න මැදිහත් වෙච්ච උත්සාහ කරපු ඒ චිත්‍ර හැබැයි අද වෙනකොට මොනවද වෙලා තියෙන්නේ කියලා නෙත්තිෆින් බැලුම්ගල යථාර්ථ අද සොයාගෙන ගියේ. රංගන රැල්ලට ඇඳපු චිත්‍රවලට මොකද උනේ අපි හොයන් යන්න හදන්නේ නෙතෙෆෙන් බැලුම්ගල Facebook පිටුවට එවිත් අපිට අදහස් කියපු අයගේ අදහස් කොහොමද කියලා බලන්න පත්මසිරි වේහැල්ල මහත්මිය කියනවා රැල්ලට චිත්‍ර අඳින්න හේතුව මගේ අදහසට අනුව නම් හැකියාව තිබූ බොහෝ පිරිසකට Tamanගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව පැමිණි නිසා ඉදිරිපත් වුණා නමුත් වෘත්තීයමය චිත්‍ර අඳින පිරිස මේ සඳහා ඉදිරිපත් වුණේ නැහැ ඒ ඇඳපු පිරිස ඇගීමක් උනේත් නැහැ ඒ නිසා රැල්ල නැති වුණා ඒ වගේ මේ ප්‍රදීප් නුවන් කියනවා අපි ඊගෙදර බිත්තිය බේරගත් බොහොම අමාරුයි. ඒ එක දිගටම චිත්‍ර අඳින්න ගත්තනේ හැමතැනම චිත්‍ර ඇඳනේ. ඒ නිසා. ලහිරු සඳකැලුම් කියනවා මොන රැල්ල ආවත් ඉතින් ටික දවසක් තමයි. සුනිත් වඩුගේ මහත්මයා කියනවා මේව මිනිසුන්ගේ සාමාන්‍ය සිතුවිලි නම් මේ පුංචි රටට මෙහෙම වෙන්නේ නැහැ. ඔය કૃතිම රැල්ල හැදුවේ දේශපාලුව. අවංකවම ඒක කරපු අයත් හිටියා. ඒත් පස්සේ මිනිසුන්ට තේරුණා මේක දේශපාලන රැල්ලක් කියලා. ඒකයි නවත්තන්න හේතුව. ඒ අතරේ උපනන්දන නිලන්ත මහත්මයා කියනවා රට ලස්සන කරන්න හොඳ වැඩපිළිවෙලක්. නමුත් හොඳ දෙයක් නැවැත්තුණා. ඒ වගේම කලාව රස විඳින සකපිරසක් රටේ නැති උනේක දුකයි උද්ඝෝෂණ කාර්යෝ ඒවත් විනාශ කරලා දානවා ලංකාවේ මිනිස්සු කොහොමත් හොඳ දේ අගේන පුරුද්දක් නැහැ මේ විදිහට විවිධාකාර වූ අදහස් තියෙන අපි කියන්නේ ජනතාවගේ අදහස් අපි චිත්‍ර ඇඳද අපි චිත්‍ර ඇඳුවද එහෙම නැත්නම් චිත්‍ර පාවිච්චි කළා අපිව ඇඳුවද බාහිරෙන් හැම දෙයක්ම ලස්සනට පෙන්නවා මුලින් ඉඳන් ඒගොල්ලෝ කරේ පාරවල් හැදුවා පාරවල් අලංකරණය කරා ගස් ඉඳුවා බොරු ආටෝපය තමයි ඒගොල්ලෝගේ ළඟ හැමදාම තිබුණේ හැමදාම කරේ මිනිසුන් රවට්ටපු එක චිත්‍රෙනුත් කරේ රවට්ටපු එක අනේ මිනිසු රවටුණා ඔය ඇඳාය සියලුම දෙනා රවටිච්ච අය එහෙම නැතුව වෙනත් අය ඇඳේ නැහැ හැමෝම රවටුණා අය තමයි ඇඳේ ඇඳගෙන යනකොට ඒගොල්ලොන්ට තේරුණා අපි රවටෙනෝ කියලා රවටෙන බව දැනුණාම Taman අවබෝධයෙන්ම අතහැරලා දැම්මා ඔය ඇඳපු අය ඇහුවතින් ඒගොල්ලෝ කියයි අපි රවටුණා අපිට තේරුණා ඒ නිසා අපි නැවතුණා කියලා ඒගොල්ලෝ හිතාගෙන හිටියේ ඇඳපු අය හිතුවේ පිවිතුරු ලංකාවක් හම්බ වෙයි හොඳ සාමයක් තියේ නිදහසක් තියේ සියල්ල සම විදියට තියේ ඒකක්වත් දැන් නැහැ නේ ඒව තේරෙනකොට මේ මිනිස්සු ඒව අතහැරලා දැම්මා එහෙන් බලාගෙන යනකොට අමහලේ හැමෝම ඇඳන්නේ අපිට වෙනවනේ මොකද රැල්ල නවතින්නේ නැහැනේ රැල්ලාව ගාගෙන ගියා ඒක නිසා තමයි මොන රැලි කියලා කියන්නේ එතකොට මේ ඒක එහෙම වෙන්නේ නැති වෙන්න ඒකට රැල්ල කියලා කිව්වෙම ඔක මිනිස්සු දැනගෙන හිටියා ඔක බොහොම පොඩි කාලෙයි කියලා එහෙම නැත්නම් ඔක දිගට පවත්වාගෙන යන්න තිබුණානේ අපි දන්නවා සමහර ඉස්කෝලවල තාප්පවල ඒ විෂයන්ට අදාළ චිත්‍ර ඇඳලා තියෙනවා බොහෝ ඉස්කෝල ඉතින් ඒ ළමයි හැමදාම ඒක අලුත් වැඩියා කරනවා සමහර වෙලාවට අලුත් චිත්‍ර දෙනවා ඒක අලුත් हेम पास अलुत्व करना ඒකට අනුග්‍රහයක් ඕන
दिगट पवत्त आगे प्रश्न कर කෙනෙක් වැඩක් කරන් යනකොට ඒකට අකුල් හෙලන නෙවෙයි ඒ ඒ කරන දෙයින් කිසියම් ආකාරයක යහපත් ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒක නාව ගුණාත්මකව අගය කරන එක හොඳ දෙයක් අමාලි. එතකොට මේ කාලය තුලදී තරුණ තරුණියෝ සමහර ලාවට තමන්ගේ අතේ තිබිච්ච මුදල් අර නැත්තම් කොහොම හරි මුදල් ටිකක් එකතු කරගෙන හරි එක බත් එකක් ගෙනහලා කට්ටියත් එක්ක බෙදා හදාගෙන කාලා හරි මේ බිත්ති ලස්සන කරන්න තාප්ප ලස්සන කරන්න උත්සාහ ගත්තා මැදිහත් වුණා. ඒ අතරමාර දැන් අර ජනතාවගේ අදහස් තිබුණේ අපි ඇඳට වඩා අපි ඇඳුවා කියලා. එහෙමත් වෙන්න පුළුවන් සමහර විට. ඉතින් ඒ තත්ත්වයන් තුල හැබැයි කෙසේ වෙතත් අපි කතා කරන්නේ එදත් මේ ප්‍රශ්නේ තිබුණා එදා තේරුම් නැද්ද අවුරුදු දෙකක් තුනක් යනකොට තව කාලයක් යනකොට මේ චිත්‍ර නිසියාකාරව නඩත්තු කරේ නැත්නම් මේ පරිසරයේ නිරාවරණය වුණාට පස්සේ මේවට හානි සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ තිබිච්ච ලස්සනට වඩා අවලස්සනක් ඉදිරියේදී ඇති වෙයි කියන එක එදා හිතන්නත් තිබුණා. එහෙම නැත්නම් අද මැදිහත් වෙලා මේ කරපු නිර්මාණ ටිකේ මේ චිත්‍ර ටිකේ තියෙන අඩුපාඩු ටික ආයේ හදාගෙන මේ චිත්‍ර ටිකේ දිච්ච ලස්සන දිගටම අරගෙන යන්න පුළුවන් නම් මේක රැල්ලක් විදිහට එක දවසකින් හද කාලෙකින් ඇඳලා ඉවර කරන නෙමෙයි මේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම හොඳ. ඔව් දැන් රංගන මේ කලින් කතා කරපු අපිට කතා කරපු මහත්මයා කියන්නේ දැන් දැන් ඕක අහන්න ඕන අපෙන් නෙමෙයි ඇයි නතරුනේ කියලා ඇඳපුවයිගෙන් කියලා කවුරුත් ඕක අහන්න ඉතින් ඇඳපුවයි තමයි අපි අපි ඇඳිලා ඉන්නේ ඒක හරි දැන් ඔය චිත්‍රත් ඇඳපුවයි ඉන්නේ චිත්‍ර ඇඳපුවයි ඉන්නනේ එයාලගෙන් ඇහුවනම් හරිනේ අය අය ඕක කවුරුත් අහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා අපි එහෙම ඉදිරිපත් නොවි ඒ ජනතාවගෙන් විතර ප්‍රශ්න අහන්නේ අපි net fm බැලුම් ගල විදියට මේ චිත්‍ර ඇඳපුවටත් කතා කරා කලා කියන්නේ චිත්‍ර ශිල්පීන්ට අපි කතා කරා කතා කරලා අපි ඇහුවා ඇයි මේ චිත්‍ර ඇඳින්නේ නැත්තේ කියලා ඒකදී අපි පළවෙනින්ම කතා කරා වසන්ත විධානපතිරණ මහත්මයා ගාල්ල ප්‍රදේශ මේ චිත්‍ර රැල්ලක් විදියට ආපු කාලෙදි තාප්පවල චිත්‍ර ඇඳපු රැල්ල තිබුණ කාලෙදි මෙතුමා පිළිබඳව සමාජ ජාල මාධ්‍ය තුල විවිධාකාරයෙන් කතා බහට ලක්ුණා. එනිසා අපි එතුමගෙන් ඇහුවා එදා රැල්ලක් විදියට ඇඳපු චිත්‍ර වලට අද මොකද වෙලා තියෙන්නේ? ඒ චිත්‍ර අද අඳින්නේ නැන්ද කියලා. චිත්‍ර අඳිනක නැති වෙලානේ. දැන් අඳින්නේ නැත්තේ ඇයි? මොකද හේතුව? ඒක ඇත්තට මෙහෙම සමහර වෙලාවට දැන් ඕකේ ඇත්තට අපි ඊට පස්සේම අඳිනේවට ගොඩක් අපිට මේ අවතර ගන්න ඕන වුණා ගොඩක් RDA එකෙන් ඒ වගේ ප්‍රශ්න ටිකක් තිබුණා. මොකද අපි සමහර වෙලාවට මේ අඳින්න ගත්තාම මාස දෙකක් විතර ගියා සමහර වෙල මේ ඇප්‍රූවල් එක එන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න ටිකක් තිබුණා. ඉතින් ගොඩක් අය ඒක ඊපස්සේදී ওই පාස්කෝපාරේ අවතර තමයි අපි ඒක ඇන්දේ. ඒවරේ ඊට පස්සේදී ඒක පොඩ්ඩක් බ්‍රේක් වෙලා තිබුණා. දැන් ඒකෙන් ටික කාලයක් ගිහලා ඒක නැවතුණා. ඊට පස්සේ ඔක බස් හෝල්ඩ් වලත් ඒක එහෙමම ආවනේ. ඊට පස්සේ ගොඩක් ළඟින් බස් හෝල්ඩ් ඒ ගොඩක්ම බස් හෝල්ඩ් ළඟින් ගත්තානේ. ඒකත් ඉතින් එහෙම ගියා. ඔහරි මේ වෙද්දි ඉතින් එහෙම දැන් ආපෝ එක ගැටලුවක් තමයි අතරම මේ ඇප්‍රූවල් ගන්න ප්‍රශ්නේ මොනි. දැන් ඔය වගේ හේතු රංගන කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම චිත්‍ර අඳින්න යනකොට අවසර ගන්න ඕනේ, අවසර ලබා දීම සිදු වුණා. ඒ වගේම තවත් හේතු තියෙනවා කියලා තවත් බොහෝ අය අපි තවත් කීප දෙනෙක් එක කතා කරා. ඒ අය කිව්වා. ඒ අතරේදී මේ ජනතාවගෙන් චෝදනාවක් ආවනේ ඔය චිත්‍රෙන්ද මේ ආදරයකට නෙමෙයි ඕක දේශපාලනික එකක් කියලා. දැන් මේ ගැනත් අනිවාර්යෙන් අහන්න ඕනේ. ඒ නිසා අපි කතා කළා මේ චිත්‍ර මේ රැල්ලක් විදිහට චිත්‍ර ඇඳපු කාලේ තවත් කතා බහ ලකුණ කෙනෙක් සහ මේවට විශේෂ දායකත්වයක් දුන්න කෙනෙක් තමයි මහේෂ් ජයවීර කියන්නේ. ඇය චිත්‍ර ශිල්පිනියක්. අපි ඇයි ඇහුවා ඇයි එහෙනම් දැන් මේ ජනතාව කියන විදිහට මේක ඇත්තටම දේශපාලනයට ඕන විදිහටද මේක උනේ කියලා. සාමාන්‍ය ජනතාව කියන කාරණයක් තමයි සලා චිත්‍ර අඳින්න හේතුව වෙන්නේ මේ දේශපාලන බලගැන්වීම නැත්නම් දේශපාලනියන්ට ඕන හින්දා තමයි මේ චිත්‍ර ඇඳින්නේ කියලා. ඇත්තද මේ කතාව? අනේ එහෙම උන්නේ අදටත් අපි දැනුම් ගන්න වෙලාවල් තියෙනවා. මේ දේශපාලනය නිසා මේ දේ වුණා කියලා එක අවස්ථාවකදී අපි ගාල්ලෙම හයිවේ පාලනක චිත්‍ර අඳින වෙලාවේ දේශපාලන කෙනෙක් ඇවිල්ලා අපිට දුන්නේ කිරිකට එකක් තමයි. නමුත් ඒකේ නාගිල්ලාගේ සෝෂල් මීඩියා හරහා යා උදව් කරන විදිහට මේව කළා. අන්තිමට අපි මේව කරපු අයම කමෙන්ට් දාලා යෝ මේව කළා. අන්තිමට ඒ දේශපාලනඥයන්ට වුණා ඒ පෝස්ට් එක පවා ඉල්ලාස් කරගන්න. ඒ එහෙම අවස්ථාවක් තිබුණා අපට. නමුත් දේශපාලනේ සම්බන්ධ කිසිම දෙයකට අපි ගෑවුනේ නැහැ. අපි අර විදිහටම සෝෂල් මීඩියා හරහා තරවටරිය කවුගලා වැඩේ කරා මිස
නැත්තම් දේශපාලනයේ කොහොමද ගෑවෙන දේවල් වලට නම් අපි සම්බන්ධුනේ නැහැ ගෑ වුණාද කියන්න නම් දන්නේ නැහැ ඉතින් රටේ තියෙන හැම දෙයකටම දේශපාලනයේ ගෑවිලා නැති වෙන්නේ ඉතින් චිත්‍රවලට විතරක් කොහොමද දේශපාලනයේ නොගෑවි තින්නේ කියලායි මම මේ කල්පනා කළේ දැන් රංගනටත් මාරේව හිතෙනවනේ හිටපු හිටපු ගම එකේ කතා කියනවා කොහෙන් එනවද දන්නේ කොහොමනත් දැන් රැල්ලට අඳපු චිත්‍ර ගැනනේ අපි කතාවනේ අපි ඔබට අවස්ථාවක් දුන්නේ එතෙෆෙන් බැලුම්ගල Facebook පිටුවට ඇවිල්ලා මේ කමෙන්ට් කරන්න කියලා අපි අනාද රංගන කමෙන්ට් කරපු කිහිප දෙනෙක්ට අවස්ථාව දෙන්න ඒකදී ශාන්‍යා විජේසේකර කියනවා වැස්සට හේදිලා ගිහිල්ලා රැල්ල අර ඇඳපුරැල්ල වැස්සටම හේදිලා ගිහිල්ලලු. ඊළඟට සම්පත් කුමාර කියනවා එන තරමක් එන්නේ රැලි විතරයි. මොහොද රැලි වගේ ඇති මොහොද රැලි වගේමයි. ඇතිවීම නැතිවීම පිළිබඳ අනිත්‍ය තමයි මෙනෙහි කරන්න වෙන්නේ. ඒ වගේම ටෙනෝ ශාන් සඳීප කියනවා ලංකාවේ රැල්ලට කිය කිසිම දෙයක් සාර්ථක වෙන්නේම නැහැ. දිගු කාලයක් පවතුනේත් නැහැ කියලා. ඒ වගේම අකලංකයන් ගුණසේකර කියනවා ඒ අදහස දිගටම ක්‍රියාත්මක වුණා නම් හොඳයි. නතර වුණ එක ගැන කනගාටුයි. නමුත් අපි මේ පිළිබඳ සාධාරණව සිටිය යුතුයි. මොකද අපේ රටේ මේ රටේ වසර දෙකකට ආසන්න කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි කල යුත්තේ ඔවුන්ගෙන් ඕන හෙලා දැකීමට වඩා අනාගතයේදී තවත් එවන් කටයුතු කිරීමට දිරිමත් කිරීමයි. ඒ වගේම සාගරිකා කියනවා රැල්ලට ආපු චිත්‍ර වැල්ලට ගිහින් ඉවරයි කියලා. දැන් ඇත්තටම අපි මේ කතා කළේ මෙතනදී හෙලා දැකීමක් හෝ චෝදනා කිරීමක් හෝ නෙමෙයි මෙතනදී ඉලක්ක කරගත්තේ මේ කරන්න ගත්තු වැඩේ හොඳ දෙයක් සහ මේ අරමුණ සංකල්පයේ හොඳ දෙයක්. හැබැයි ඒ දිගින් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම නොවුනොත් එහෙම තිබිච්ච ලස්සන අවලස්සන වෙලා යනවා. ඒ පිළිබඳවයි සමාජයේ වැහිලා තිබිච්ච කතා බහක ඇත්ත සොයාගෙන යථාර්ථය හොයාගෙනත් අපි වැඩසටහන නිෂ්පාදනය කළේ. ඔව් ඒ වගේම රංගන විශේෂයෙන්ම කියන්න ඕන අපි NetFM බැලුම්ගල කණ්ඩායම විදිහට යථාර්ථය තුළින් හැම වෙලාවෙම සමාජය තුළ මිනිසුන් කතා බහට යෙදෙන මාතෘකා සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයක් ඉන්නවනේ. එහෙදී මිනිසුන්ට ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ මේ අය තුළ යම් මිනිසුන්ගේ පැත්තෙන් සාමාන්‍ය ජනතාව පැත්තෙන් ප්‍රශ්න තිබුණා, චෝදනා තිබුණා. හැබැයි මේ චෝදනාවන් ඇත්තද බොරුද කියලා හොයලා මේක හරිද වැරදිද කියලා මේක වැරදි කියලා නෙමෙයි අපි කියන්නේ. මේ ගැන අපි යථාර්ථය පැහැදිලි කරලා දෙන එක කරන්නේ. ඒ නිසා ඔබටත් පුළුවන්කම තියෙන ඔබේ හැම අදහසකටම NetFM බැලුම්ගල විවෘතයි. එන NetFM බැලුම්ගල Facebook පිටුවට ඇවිත් කියන්න මේ චිත්‍ර ඇඳපු රැල්ලට මොකද උනේ කියලා. ලංකාවේ ජනප්‍රිය YouTubers ලාගේ රූප අඳින්න ගත්තා. ඒවා අඳිනවා කියලා ආරංචි වුණාම ඒ YouTubers කැවිලා ඇඳපුම හම්බෙන්න ගත්තා. ඒ හම්බෙන එක වෙන උන් දැකලා ආයි තව තව උන් අඳින්න ගත්තා. එතකොට යාළුවෝ හම්බෙන්නේ ඇඳ පිටු ඉන්න උන් එන්න ගත්තා. ඕනම දෙයක් කෙටි කාලෙයි පීක් එකේදී. එතකොට ඒ පීක් එකෙන් අඩුවෙවි යනකොට එයාලගේ කන්ටෙන්ට් එයා උන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අර සතියක් වගේ තමයි ඒක ෆුල් ආතල් එක තියෙන්නේ චිත්‍ර අඳින සීන් එක ෂෙයා කරන්න කරලා. ඊට පස්සේ දැන් ඊළඟට එක එක නිවුස් හැදෙනවනේ රටේ. ඒ නිවුස් ගැන කතා වෙන්න කට්ටිය පටන් ගන්නකොට චිත්‍ර ඇඳීම ගැන තියෙන ඒ ෂෙයා වීම් ඒ කමෙන්ට්ස් ඒවා එන්න එන්න ටික ටික අඩු වුණා. අන්න එතකොට චිත්‍ර කොච්චර ඇඳත් අර පරණ ඒ කියන්නේ මුල්ම කාලේ ආපු විදිහේ කමෙන්ට්ස් අදහස් ආපු නැති වුණාම තරුණයෝ හිතන ගත්ත තරුණයන්ට ඕනේ අවධානයනේ. දැන් අවධානය නැහැ ඒකට හම්බෙන්න අවධානය නැහැ. එතකොට මේක කරලා තේරුමක් නැහැ. අපේ සල්ලි අපරාධ වෙනවා විතරයි වගේ එකක් එයාලගේ ඔළුවට එනවා. එතකොට මොකද කරන්නේ? ඇඳලා තියෙන චිත්‍ර බ්ලාගෙට පාර්ට් කරලා තියෙන චිත්‍ර ඒවා ඉවරයක් කරන්නවත් නැහැ. හැමම ගෙවල් වලට යනවා. ඒක හැම නැති වුණා. ඒකට තියෙන අවධානය නැති වුණා. ඒ නිසා තරුණයෝ නැවතුවා. දැන් මේ බාගෙට ඇඳපු චිත්‍ර එහෙම තියෙනවා. හොඳට ඇඳපු එහෙම තියෙනවා. ආයේව තීන්ත අවුවට පිටිලා නම් ඒව අප්ඩේට් කිරීම ගැන එහෙම කිසිම කතන්දරයක් නැහැ. ඊටෝ ඇල්ල වෙරළේ ගහ වැඩිලා ඔන්න දැන් ආයේ අප ගිහින් එලිමහන ස්ථානවල බිත්තිවල තාප්පවල අපි දැක්ක දැන් අවුරුද්දක තුනකට කලින් ලස්සන චිත්‍ර නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙච්ච චිත්‍ර අද වෙනකොට මොනවද වෙලා තියෙන්නේ? රැල්ලට ගියේදී අද ගසාගෙන ගිහිල්ලාද කියලායි අද NetFM බැලුම්ගල යථාර්ථ කතා බහ කරමින් සිටියේ. ඔව් අපි අද දවසේදී සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට වගේම මේ චිත්‍ර අඳින දායක වුණු චිත්‍ර ශිල්පීන් ඒ වගේම සංවිධායකයන් පිළිබඳවත් කතා කරා. එහිදී අපිට හමු වෙනවා මේ විදිහට චිත්‍ර අඳින්න මේ තාප්ප හැඩ කරන්න චිත්‍ර අඳින්න සංවිධායකත්වය ගත්ත එක්තරා කාන්තාවක්. ඇය තමයි නමින් සුදර්ශනී බොතේජු. ඇය කියන්නේ මේ චිත්‍ර ඳීමේ සංසදයක් ඔවුන්ගේ කලාත්මක මේ හැකියාව එකතු කරගත්ත මිතුරන් පොකුරක් එකතු කරගෙන තමයි මේක කරන්නේ. ඒ නිසාම ඇයව හඳුන්වන්නේ උදුම්බරා කියලා. උදුම්බරා මහත්මිය අපිත් එක්ක කතා කළා. අපි බලමු මොකද කියන්නේ කියලා. අපි 2020 මට මතක හැටියට ජනවාරි පොයේ දින තමයි පටන් ගත්තේ. දැන් හැමෝම එකතු වුණා.
मुस्लिम जनता चित्र दिलीप रामनायक के नो रामनायक के ना रालटे हेदिला गिहिन अपराधी होनीन पटान गाते चित्र टिक ए वगे मनिरोशालियन के ना रैल्ले बाल्ला ते का गिहिन रविंद्र चामिक के आने मुहुदेत रैली एन वायनवा ए वगे तमाई मे रैली एन वायनवा तमाई ओहुम तमाई महत्ते ओ कियला ए वगे म दिनु का संदीप के ना देंगे रैल रिवर्स कियला इवागेम एंथनी महात्म्या कियनवा दैंग रैली नै मल्ली दैन तियेन्ने पोकुरु कियला यहान बंडार कियन्ने यन्न गिया मैकिला कियला चित्रांदिन्न तिबुनु रैल ඔව් දැන් ඉතින් මේ විදිහට රට පුරාම බොහෝ සංවිධායකවරු බොහෝ චිත්‍ර ශිල්පීන් නොවිච්ච සාමාන්‍ය චිත්‍රවලට කැමැත්තක් තිබිච්ච උදවි මේ බොහෝ දෙනෙක් චිත්‍ර ඇඳා ඉතින් ඒ ඇඳපු චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකුත් අපි අද බැලුම් ගලට සම්බන්ධ කරගත්තා මේ මහේෂ ජයවීර අපි කොරෝනා එන්න කලින් ගාල් එක්කෙන්දා ඊට පස්සේ කොරෝනා එන්න ඔන්න මෙන්න කියලා විශ්වාසයෙන් යනවා ඒකනම් FB එක හරහා තමයි සෙට් වෙලා ඒ කියන්නේ අපි චිත්‍රන් දිනවා කියලා දැනගෙන කෝල් කරලා එන්න කියලා කිව්වා යාළුවේ ඒ හිතවත් කමට තමයි ගිහිල්ලා මේ අවිශ්වාසයෙන් කරේ ඇයි මේ විදියට චිත්‍රන් ඉන්න පටන් ගත්තේ ඒකනම් සෝෂල් මීඩියා FB හරහාම තමයි වැඩි සිද්ධ වුනේ ඒකේ දැන්වීමක් දැක්ක මෙහෙම පෝස්ටර් අලවන එකට විසඳුමක් විදියට තමයි තරුණ තරුණියක් කව වෙලා ওই චිත්‍ර දෙන්නේ සිදු කරන්න පටන් අරගෙන තිබුණේ. ඒකට චිත්‍රාන්දින කට්ටිය ඉල්ලලා ගම පෝස්ට් එක දැක්කේ. එහෙම දැකලා තමයි මේ අපිත් ඉතින් සහභාගී වුණා නිකන් ඉන්න වෙලාවේ උදව්වක් විදියට ඉදිරිපත් වුණේ. එහෙම තමයි ඉතින් සම්බන්ධ වෙන අවස්ථාවලදී. ඇත්තටම සතුටුයි ඒක රැල්ලක් වගේ ගියපු නිසා. තරුණ තරුණියෝ එක්කව වෙලා දේශපාලනයකින් තොරව මේ දේ සිදු වෙච්ච ගමන් හරිම සතුටුයි. නමුත් දේශපාලනයේ සම්බන්ධ වෙන්න ගියවසා තිබුණා. නැත්නම් අපි සම්බන්ධ වෙච්ච කිසිම දෙයක නම් දේශපාලනය ගාව ගත්තේ නැන්නේ. महेश जयवीर महात्म्य तमें आप इतने के विधि रदास पलक ले वगे में तुम्हें मैं कथा बहात्र तुरे दे मैंने मैं वगे कथा वगुद की हुआ මිනිස්සු කියන්න ගත්තා සමහර ඒවා කිසිම ගැළපීමක් නැහැ කලාවක් නැහැ හිතන හැමතැනම චිත්‍ර අඳින්න ගත්තා සමහර චිත්‍ර භාගයට ඇඳයන් ඉඳලා භාගයට පාට කරලා ඒව නවත්තලා ඒව කරන්නේ නැහැ ඒ කියන්නේ එහෙම නවත්තන්නේ ඇයි එහෙම ඒ විදිහට කරන්නේ මේක අපිට දිගටම කරගෙන යන්න බැරිද ඔව් ඒකෙදි දැන් මම දකින විදිහට සමහර වෙලාවෙදී මේ සංවිධාන විනායක මොන මොන හරි ප්‍රශ්න තියෙන්න පුළුවන් මොකද ඇත්තටම ඔකදී දැන් ගොඩාක් දැන් අපිට වුණත් සමහර වෙලාවට ඒ දවස්වල අපිට ගොඩක් අය අපිට ආරාධනා කරා අපේ පැතිවල මෙහෙම තියෙනවා මෙහෙම අඳින්න අඳින්න කියලා මොකද දැන් සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවනේ එතකොට දැන් අපි සහභාගී වෙනකොට ගොඩක් දුරට ඉතින් අපේ අනික් කරත් එක බැලන්ස් කරගෙන ඒ විදිහට තමයි ගියේ. කොහොමවත් ඉතින් දැන් අපි පටන් ගන්නකොට කලින් ඇත්තටම ගොඩාක් මිනිස්සු ඒක ආදරෙන් වැළඳ ගත්තා. මොකද ඒ කියන්නේ දැන් අපේ ගොඩක් අපේ දේමවල් වුණේ අපි මොනවා හරි දෙයක් අටට දෙන්න. ඒ කියන්නේ මොනවා හරි දෙයක් දෙන්න දෙයක්. ඒ කියන්නේ නිකන් දැක්කත් මිනිස්සුෙකුට මොනවා හරි අදහස් කියන එකක් ඉතින් අර ගොඩක් දුරට ඇත්තටම මමත් දැකලා තියෙනවා සමහර තැන්වලදී අර ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ දැන් කලාව කියනකොට එක එක අය ඔක එක එක විදිහට වැළඳ ගන්නවනේ. සමහර වෙලාවට දැන් ආස් කරන කෙනෙක් එයාගේ කියන්නේ තනිමනසින් එයා මොනහරි එකක් එයා ක්‍රියේට් කරලා ඒක ඇඳන පස්සේ ඒක එයාට කලාවක් එයාට කලාවක් විදිහට හොඳට පේනවා නමුත් ඔක සාමාන්‍ය ජනතාවට ඒක සමහර වෙලාවට ඒක තේරුම් ගන්න අමාරුයි. අර ගොඩක් දරට අපි කරද්දී අපි කරේ يعني අපේ කන්සෙප්ට් එක මොන වගේ වුණත් සාමාන්‍යයෙන් දකින මනුස්සයට ඒක ඔළුවට යන විදිහේ එකක් තමයි අපි ගොඩක් අපි ඒක කරන්න යවලදී කරේ. ගොඩක්ම මේක කියන්නේ කලාවට ආදරය කරන මිනිස්සු
තමයි මේකත් එක්ක එකතු වෙන්නේ. මොකද කලාවට ආදරය කරන මිනිස්සු එකතු වුනහම මේ වැඩේ යනවා දිගටම. ඉතින් අර මම කලින් කිව්වා වගේ අර කැපකිරීම කිරීමේ ඒ කියන්නේ කාලයක් තියෙනවනේ. ඉතින් අර ගොඩාක්ම කැපකිරීම කරන බැරි නිසා තමයි අපරම වගේ නවතින මේ වගේ තැන් වෙන්නේ. කොහොම හරි කලාවට ආදරය කරන මිනිස්සු ටිකක් එකතුනොත් ඇත්තටම මේක මේ නවතින රැල්ලක් නැතුව දිගටම යන රැල්ලක් කරන්න පුළුවන්. චිත්‍රඳපුර ඇල්ලට මොකද උනේ කියලා අපි කතා බහ කරමින් ඉන්නේ. ඒ අදහස් පළ කළේ මේ චිත්‍ර ඇඳීමේ ඇල්ල තුලදී චිත්‍ර ඇඳින මූලික වෙලා කටයුතු කරපු චිත්‍ර ශිල්පියකේ තමයි වසන්ත විධානපතිරණ. අපි කලින් කිව්වනේ මේ මහේෂි ජයවිර මහත්මයාත් අපිත් එක්ක මේ ගැන වැඩිදුරටත් කතා කරා කියලා. අපි හමු ඇය මොකක්ද කිව්වේ කියලා. සිද්ධිය බලාපොරොත්තු වෙන්නේ මොකක් අය ඕක ඕකට දෙල්ලක් විදියට ගියා ඕක ප්‍රසිද්ධිය බලාපොරොත්තු. يعني කාලයක් යනකොට ඕකේ ගානක් නැති වුණානේ මිනිස්සුන්ට. මේක හැම දිස්වෙන්නව කියන ගේ ඉතින් ඊට පස්සේ ඕක පෙන්වන්නේ නැති වෙනකොට මිනිස්සුන්ට ඒක අනවශ්‍යයි කියලා හිතෙන්නේ නැති. නමුත් ඒ අනවශ්‍ය කාලෙදී තමයි මම අවිස්සාවේල්ලේ ඒ වෝල් ආර්ට් එකක් පටන් අරගෙන එයාලට ඒක ඉවර කරගන්න බැරි වුණා. ඉවර කරගන්න බැරි වුණාම මට FB හරහා මෙහෙමයි කියලා විස්තරේ ගුවම් මම අවිස්සාවේල්ල ගාල්ලි නම් මම අවිස්සාවේල්ල ගියා. අවිස්සාවේල්ල මම දවස් 4ක් හිටියා. දවස් 4ක් වීකෙන්ඩ් එකේ මම රාජකාරි නැති වෙලාවේ වීකෙන්ඩ් එකේ දවස් 4ක් මම එහෙම ගිහිල්ලා සිකුරාදා හවස ගිහිල්ලා එදා රෑ ඇඳලා සෙනසුරාදා දවස් ඉරිදා හවස මම ගෙදර ආපු ගමන් තිබුණා. දවස් 4ක් මම විශ්වවිද්‍යාලෙත් සහභාගී වුණා. දැන් එතකොට මේ සමහර අය ඉන්න ඔබ මේ කලබලයට අනිත් අය කරනවට පටන් ගත්තට අඳින්න පටන් ගත්ත මේ සිතුවමවත් ඉවර කළා නැහැ භාගෙට. ඉවර කළා නැහැ. අපි මේ අවිස්සාවේල්ලේ හෝල් හාට් එකේදී මේ අපටත් එහෙම දෙයක් තමයි වුනේ. මමත් ගිහිල්ලා ඒ දේත් සහභාගී වුනේ. මමත් මේ අවිස්සාවේල්ලේ කොළඹ මේ පොත්ගම ඉන්න අය කෙනෙක් තමයි SB හරහා සම්බන්ධ කරගෙන නංගින් හැම හෝල් හාට් එකක් නැවතුලා දිනවා. පුළුවන් නම් ඇවිල්ලා යන්න කිව්ව උතරන්න කියපු නිසා මම මෙහෙන් ගියා. පාර අපේ හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා තිබුණා රත්නපුරේ. ඒ හාමුදුරුවන්ටත් එහෙම සෝෂල් මීඩියා හරහා එයා ඇවිල්ලා තිබුණා පිටත ආරාමෙන් මල්ලි කෙනෙක් ඇවිල්ලා දිනුනා. එයා හොරණින් මල්ලි කෙනෙක් ඇවිල්ලා දිනුනා. එහෙම එහෙම කීප දෙනෙක් එක්කවලා ආයේ විශ්වවිද්‍යාලෙ ඉතපු චිත්‍රා නින්න බැරි මල්ලිලා හිටියා. එයාලා නමුත් සංවිධානය කළා. අපිට අවමාතෙන් දුන්නා, කෑම් බිම දුන්නා. ඒ දේවල් දීලා අපිට කියලා වැඩේ කරපු ගත්තා. දැන් අතනම චිත්‍රයක් ඇඳීම කියලා කියන්නේ අපි යනකොට පාර යනකොට චිත්‍රයක් දැක්ක පමණින් හැබැයි ඒ හේතුව ඒ නිර්මාණය කරන්න අති විශාල දායකත්වයක් දෙන්න ඕනේ. දැන් මේක එක්කෙනෙක් විතරක් හදන එකක් නෙවෙයි. කණ්ඩායමක් එකතු වෙනවා. මේ එකතු වෙච්ච පිරිසට අවශ්‍ය අමුද්‍රව්‍ය මේවට ලකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි එක්කෙනා ගත්තොත් මේ උදවේගී වටිනා කාලය බොහෝසෙන් කැප කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කැප කරපු නිර්මාණයේ ඇතුලේ ඇත්තටම නිර්මාණයේ අත්විඳින්න ඒ සුන්දරත්වය විඳින්න ජනතාවට ලැබෙනවා කියලා කියන්නේ ඒක හොඳ දෙයක්. හැබැයි කාලයක් යනකොට මේ දේවල් හරියට නඩත්තු කරගන්න බැරි වුණොත් නඩත්තු උනේ නැත්නම් මෙතන තිබිච්ච ලස්සන නෙවෙයි එතන අවලස්සන වීමක් වෙන්නේ. එනිසා ඉනිත් එෆ්එම් බැලුම් ගල මේ පිළිබඳව අද කතා බහ කරමින් ඉන්නේ. ඔව් ඒ වගේම රංගන අපි ඔබට ආරාධනා කරනවා අපි අහගෙන ඉන්න ජනතාවට මේකට ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ චිත්‍ර රැල්ලට ඇඳ මේකට දැන් මොකද උනේ කියලා. ඒ වගේම මේ අපිත් එක්ක කතා බහ කරපු ජනතාවගෙන් මෙන්න මෙවැනි අදහස් මත උනා. කාලෙන් කාලට ඔහොම ඒව එනවා. දැන් මට මතකයි සිරිමාව බණ්ඩාරනායක අගමැතිරියගේ කාලෙදී අගමැතිනේට ඕනකම තිබුණා දේශීය දේ නංවන්න කියලා සීමා කරලා වමන්න කිව්වා. මිනිස්සු වැව්වා. සම හැම මිනිස් මිනිස්සෙක්ම වගේ ගෙවතුවල වැව්වා. ඉතින් ඒ ආණ්ඩුව පෙරළුණා. ඒ වැවිල්ල එච්චරයි. ඊට පස්සේ එකත් රැල්ලක් තමයි. ඊට පස්සේ මිනිස්සු වමන්න පෙළඹුණේ නැහැ. දැන් ඔබතුමී ඉස්සෙල්ලා කිව්වා මේ ඇඳපු චිත්‍රවල පෝස්ටර් ගහලා තියෙනවා කියලා. සමහර වෙලාවට මේ චිත්‍ර අඳින එක නැවතුනේ චිත්‍රවල පෝස්ටර් ගහන්න පටන් ගත්තේ මේ මෑතකදී වගේ. පෝස්ටර් ගහන්න ඉස්සෙල්ල ඉඳන්ම චිත්‍ර නැවතුණා. මං හිතන්නේ ඕක මාස 3ක්වත් ගියේ නෑ ඔය චිත්‍ර ඇවිල්ලා නැවතුණා. ඉතින් ඒගොල්ලොන්ට තිබුණා පෝස්ටර් ගලවලා තමන්ගේ චිත්‍රේ නම් නැවත නැවත ඒක සකස් කරන්න. දැන් අපි සීගිරි චිත්‍ර ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ වගේ අපේ චිත්‍ර ඇඳීමේ කලාව අපේ ඈත අතීතයේ ඉඳන් එන කලාවක්. අපේ මිනිස්සුන්ට බොහෝ මිනිස්සුන්ට මොකක් හරි චිත්‍රයක් ගැඳ ගැනීම හැකිය තියෙනවා. ඉතින් ඒ වුණාට ඒකට අනුග්‍රහයක් ලැබෙනකොට ඇගෙීමක් නොකරනකොට ඒකට උඩින් වෙන වෙන දේවල් වෙනකොට අතහැරලා දැම්මා. හැබැයි මේ පෝස්ටර් ගහන්න ඉස්සෙල්ලා ඕක මාස 3කට වඩා තිබුණේ නැහැ. ඔය රැල්ල එතනින්ම නැවතුණා. මුළු ලංකාවේ හැම ප්‍රදේශයකම මම චිත්‍ර ඇඳුණේ නැහැ. ඔය සීමා සහිත නාගරික ප්‍රදේශ කීපයක තමයි ඕක බුනේ. මම එක දිගට තාප්පුවල චිත්‍ර අඳින්න ගත්ත නේද? දැන් මොකද්ද ඒකට වෙලා තියෙන්නේ? කාලයක් කට්ටියම චිත්‍ර අඳින්න ගත්තා රැල්ලට. ඒක උනේ ගොඩක් විදිහට ගොඩක් කලාවට උනේ. එක්කෙනෙක් පටන් ගත්තාම ඉතින් හැමෝටම අර ඕනේ නින්ද රැල්ලට එක්කලේ ගොඩක් දුරට. දැන් නම් එච්චර චිත්‍ර ඇඳින්නේ නැහැ. මං දන්නතර වින් චිත්‍ර
දෙන තැන් අඩුයි දැන් දැන් තියෙන ඉතින් අදපු තැන් වල යාවත් කාලීන කරයිද කියන ප්‍රශ්න තමයි මට තියෙන්නේ රැල්ලට යන දේවල් ඉක්මනට ටික කාලයයිනි ගොඩක් තියෙන්නේ ඒ හින්දා තමයි දැන් ඔය චිත්‍රන් දින එකත් ඔය දැන් දැන් අතර වෙලා තියෙන්නේ ඔක රැල්ල ආයි පටන් ගත්තොත් කවුරු හරි එක්කෙනෙක් පටන් ගත්තොත් අයෝක දිගටම යනවා කියන්නේ ඒ රැල්ල ඉවරනකම් යනවා සාමාන්‍ය හැමතැනම චිත්‍ර ඇඳනකම් යනවා ඒත් ඒකටත් කවුරු හරි අත්පොත් තියන්න ඕනේ මුලින් නැත්නම් ඒකත් නැහැ ඉතින් චිත්‍රන් දින එක හොඳ දෙයක්ද චිත්‍රන් දින එක නම් ගොඩක් හොඳ දෙයක් මොකද මේ ලස්සන දැන් හැදෙනව ගොඩක් ඔය දැන් ගොඩක් ෆොටෝ ගහන අයට ෆොටෝ ගහන්න ලස්සන ලොකේෂන් ටිකක් හැදලා තිනවා මේ චිත්‍ර ඇඳපු එකින් ඉඳලා චිත්‍ර අඳින එක හොඳ දෙයක් ඇත්තටම රැල්ලට ඇඳපු චිත්‍ර වලට මොකද උනේ ඒ ගැන තමයි අද දවසේ net fm බැලුම්ගල යථාර්ථය තුලින් කතා කළේ ඉතින් අපි මේකෙදි ජනතාවත් එක්ක කතා කරනවා වගේම ජනතාවගේ මේ ඉදිරිපත් වන චෝදනා පිළිබඳව අපි හොයලා බලනකොට ඒ චෝදනා ඇත්තද කියලා කතා බහ කරනත් මේ චිත්‍ර ඇඳපු අය කියන්නේ චිත්‍ර ශිල්පීන්වත් අපි සම්බන්ධ කරගත්තා මොකද ජනතාව විසින් මේ පිළිබඳ විවිධ අදහස් එනකොට මේක ඇත්තද එහෙම නැත්නම් මේ මොකක්ද වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ ඒ නිසා තමයි අපි මේකෙදි චිත්‍ර ශිල්පීන් කියන අයවත් සම්බන්ධ කරගත්තේ ඒදී විශේෂයෙන්ම කතා කරන රංගන මේ ජනතාව චෝදනා කරපු දෙයක් තමයි ඔය රැල්ලට ඇඳපු චිත්‍රකලාව පටන් ගන්න මේ දේශපාලඥයන්ට ඕන හින්දා දේශපාලඥයෝ කියපු හින්දා ඇඳ මේක මේ පොඩි මේ මාකටින් එකක් කියලා තමයි කියන්නේ ඒ නිසාම අපි මේක ඇත්තටම මේ දේශපාලනික උමනාවකටද චිත්‍ර ඇඳේ කියන ප්‍රශ්න ඉදිරිපත් කළා වසන්ත විධානපතිරණ මහත්මයා එතුමා චිත්‍ර ශිල්පියෙක් අපි එතුමගෙන් ඇහුවා ඇත්තටම මේක කරේ දේශපාලන උමනාවකටද කියලා ජනතාව කියපු කාරණාවක් තමයි චිත්‍ර ඇඳීම පටන් ගන්න දේශපාලන ඕමනාවක් මත ඇත්තටම දේශපාලන ඕමනාවක් පදනම් කරගෙනද ඔබතුමානි චිත්‍ර ඇඳේ නෑ ඇත්තටම එහෙම නෙමෙයි නෑ මොකද අපි දේශපාලනේ ගාගත්තේම නෑ මොකද අපි අඳින්න පටන් ගන්නේ චිත්‍ර එකමයි මොකද අපිට දේශපාලනේ ගාගත්තේම නේද තමයි අපි වැඩ කරන්න ගත්තේ මොකද දැන් අපි කරපු ඒවා එකකටවත් දේශපාලන ගාගත්තේ නෑ ගොඩක් දුරට අනිත් ඒවා දැන් අපි ධර්ම තරම් නම් ගොඩක් ගන්න දැන් ගම්මැට්ටමේ අය වුණත් ඒ ඉන්න තරුණ පිටේ එකතු වෙලා තමයි මේ එහෙම කරේ මොකද අපිට එහෙම කවුරුවත් ඒකනේ අපිට කවුරුවත් එහෙම කියුවේ නැහැ මෙහෙම අපිට මේ ප්‍රතිලා සම්බන්ධ වෙන්න කියලා මේ කියන්නේ අනිත් අයගේ ඒවා දන්නේ නැහැ කොහොම හරි අපි වැඩ කරපු එකක්වත් අපි දේශපාලන මට්ටමින් කිසිම අපිට සම්බන්ධකින් උදව්වක් හම්බෙලත් නැහැ එහෙම අපි මේ බලාපොරොත්තු වෙන වැඩ කරන්නේ නැහැ හොඳයි ඒ විදිහට චිත්‍ර ශිල්පීන්ගේ අදහස් වෙන අතර වාරේ තවත් අදහසක් එකතු කළා සුදර්ශනී බොතේජු මහත්මිය අපි එකා වගේ හිතුවොත් එකට එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ මොකද මෙතන අපි වැඩ කළේ මේක අපේ කියන හැඟීමෙන් මොකද අපි අපේ ජනතාව මේක අපේ කියන හැඟීමෙන් පටන් ගත්තොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඒ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අපේ කියන හැඟීමෙන් පටන් ගන්න මොකද රත්නපුරෙන් අනුරාධපුරෙන් අනුවරින් ආවේ ඩාර්ලින් ආවේ එයාලගේ ගම ගැන හිතලා නෙමෙයිනේ එයාලගේ පිටා මෙන්න පුළුවන් මේක අපේ දෙයක් කියන හැඟීමෙන් තමයි ආවේ එනිසා මම හිතනවා අපි හැමෝම එකතු වෙනොත් මොකද අපි හොඳටම මෙතන දැක්කා කිසිම ભેදයක් තිබුණේ නැහැ ඒ නිසා අපි හැමෝම මේ ભેද නැතුව එකතු වෙන අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඕනම දෙයකට ඕනම විෂයයකට කරතරයකට මොන වෙන්න පුළුවන් අපිට ඔව් අපි කැමති අපේ රට ලස්සනට තියාගන්න අපි කැමති ලස්සනට තියාගන්න පුළුවන් දේවල් හැමදාම කරන්න ඒ නිසා තමයි රංගන මේ අපි මේකේ වැරද්දක් නෙමෙයි කියන්නේ ඇත්තටම අපි බලන්නේ මේ එක දිගට චිත්‍ර රැල්ලක් විදියට ඇඳ හැබැයි දැන් ඒ ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ කතා කරනවා විනා දැන් ඒ ගැන හොයන්නේ බලන්නේ නැහැ ඇත්තටම මේව හොඳට ප්‍රතිසංස්කරණය කරන්න ඕනද නැත්නම් මේ චිත්‍ර හොඳට තියෙනවද ඒ වගේම අපිට ඒක කරන්න බැරිද මේ හේතුව අපි හැම දෙයක්ම ගැන කතා කරන්නේ මේ චිත්‍ර ඇඳපු අය ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි මොකද මේ ගැන විශේෂයෙන්ම අපි කතා කරන්නේ ජනතාවගේ පිළිබඳ මේ පිළිබඳ විවිධ අදහස් එනවා එතකොට අපි හොයා බලමු මොකක්ද මේ වෙලා තියෙන්නේ මේ කියන කතාව ඇත්තද කියලා. නැත්නම් අපි කිසි විටක මේ චිත්‍ර ඇඳපු අයව ප්‍රතික්ෂේප කරන්නවත් එහෙම නැත්නම් ඔවුන් කරේ වැඩේ වැරදි කියන එකවත් නෙවෙයි. අද දවසේ net fm බැලුම් ගල තුලින් අපි කතා බහට ලක් කළේ. හොඳයි. අපි ඒ කාරණාවත් එක්ක අද බැලුම් ගලින් සමු ගන්නවා සුබ දවසක් මම රංගන. මම මාලි. බැලුම් ගල. යථාර්ථ යථාර්ථ